QR ක්‍රමයටදී ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. ඇතම් ප්‍රදේශවල QR ක්‍රමයටදී ඉන්ධන බෙදාහැරීම සාර්ථකව සිදු වූ බවයි ජනතාව පවසන්නේ. නමුත් සමහර ප්‍රදේශවල QR අසාර්ථක බවට ජනතාව චෝදනා කරනවා. මේ අතර කොළොන්නාව නිමාව තෙල් පර්යන්තෙන් අද ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරනවා. ඉන්ධන ලබාගත් සහ ලබා ගැනීමට පැමිණි බවුසරත් විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ තිබෙනු දක්නට ලැබුණා. ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන දුම්රියද අද දින නියමිත වේලාවට දහවනේ වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. අද පෙරවරුවේ සිට පෙරවුම් හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමද ආරම්භ කළා. ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් QR ක්‍රමය පිළිබඳව පළ කළේ මෙවන් අදහසක්. QR ක්‍රමය හොඳයි. ජීවිත රස්සා කරන කට්ටියට නම් මේක මදි. ලීටර් පහකින් මම හිතන්නේ දවසෙත් දුවන්න බෑ. QR ක්‍රමය හොඳයි. ලීටර් 15ක් අම්බ වෙනවා නම් හොඳයි අපිට. අපිට අවශ්‍ය නැහැ මේ අදින්න මේ විකුණන්න. අපිට ඕනේ අයර් දුවන්න. සමහර අපි තෙල් ගන්නවයි බානවයි ගන්නවයි බානවයි. ඉතින් මම කියන්නේ ඒ අය තමයි මේක මුදව අරින්න ඕනේ. අපිව මේකේ මුදව අරින්න. අපි දැන් ඒක කරන්නේ නැහැ. වංචාව කරන අපිට අවශ්‍ය නැහැ. පොලිසියෙන් මාතුරු බයික් වල තෙල් ගන්නවා. ඒගොල්ලොත් ඒ දේ කරනවා. එක බයික තුන් පාරක් ගෙනත් ගන්නවා. QR ක්‍රමය නම් හොඳයි. මේ තෙල් ටිකක් මදි. හැමෝටම තෙල් ගහ ගන්න අවස්ථාවක් තියෙනවා. නැත්තම් හැමදාම ගහන්නේ එකම කට්ටිය. QR ක්‍රමය නම් හොඳයි. හොඳ පේනවා දැනට. ඉදිරියේ මොනව වෙයිද කියලා අපිට කියන්න බෑ. දැනට හොඳයි. වැලේ නම් හොඳයි. පෝලිං පැනලා ඒවා මේවා කරන්නේ නැහැනේ. ඒකෙන් ඉඳලා වැලේ හොඳයි. QR ක්‍රමය හොඳයි. හයර දුවනවා නම් ලීටර 8ක් විතර යනවා. ඒක නිසා අපිට සාහනයක් දෙන්න කියලා තමයි අපි කියන්නේ. බොහෝ දින විශ්වාසය පළ කර සිටියේ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පහළ යාමත් සමග මෙරට ඉන්ධන මිල විශාල ලෙස පහළ යනු ඇති බවටයි. ඛනිජ තෙල් වෘත්තීය සමිතිය සඳහන් කළේ රුපියල් 100කින් පමණ ඉන්ධන මිල පහළ දැමිය යුතු බවයි. එහෙත් මිල සූත්‍ර සංකල්පයේ මත බව පවසමින් ඉන්ධන මිල ඊයේ දින අඩු කළේ ලංකා සුදු ඩීසල් වල පමණයි. ඒ රුපියල් 10කින්. අනෙක් කිසිදු ඉන්ධන වර්ගයක මිල අඩු කළේ නැහැ. මේ අතර නීති විරෝධීව බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1050ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු තුනුක්කායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී අධික මිලට ඉන්ධන අලෙවි කිරීමට ළඟ තබාගෙන සිටි පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර උතුරු පොලිසිය සමත් වුණා. ඉන්ධන මිලදී ගැනීමට තවමත් ජනතාව දිගු පොලිම්වල.